බංගදාවෙ ලංකා හොස්පිටල් එකට මහාචාර්ය තිරන් ඩයස් මහතා හම්බෙන්න. වර්තමානයේ අත ගොඩක් කතා වෙනවා සිසේරියන් සැත්කම කියන්නේ මොකද්ද කියලා. ඒත් අපි හරියටම දන්නේ නැහැ. ඒක පිළිබඳ අවබෝධයක් ගොඩක් අයට නැහැ. අපි අද කතා කරමු සිසේරියන් සැත්කම පිළිබඳ මහාචාර්ය තිරන් ඩයස් මහතාත් එක්ක. ඉතින් සර් සිසේරියන් සැත්කම යන කුමක්ද? සිසේරියන් සැත්කමක් කියලා කියන්නේ අපි දන්නවා දරු උපතක් සිදුවෙන ආකාර දෙකක් තියෙනවා. පළවෙනි ආකාරය තමයි අපි සාමාන්‍ය ප්‍රසවයට නම් අම්මා කෙනෙක් යෝනි මාර්ගයේ හරහා බබා ඩිලිව කරන අවස්ථාව තමයි සාමාන්‍ය දරු උපතක් කියලා කියන්නේ. සාමාන්‍ය දරු උපතක් සිදු නොවන අවස්ථාවවලදී අපිට බබාව නිරෝගීව ලෝකෙට බිහි කරන්න තියෙන ක්‍රමය තමයි සිසේරියන් සැත්කම කියන්නේ. මෙහිදී වෙන්නේ අපි බඩේ ශල්‍ය කර්මයක් කරලා බඩ හරහා අපි ශල්‍ය කර්මයක් තුලින් ගර්භාෂයේ තුලින් බබා අපි ඉරිට ගන්න එක තමයි අපි සිසේරියන් සැත්කම කියලා කියන්නේ. එතකොට සර් සැලසුම් කර සිසේරියන් සැත්කමක් සඳහා හේතු වෙන්නේ මොනවද? කුස තුළ ඉන්න දරුවාව බිහි කරන්න තියෙන අනිත් ක්‍රමය තමයි සිසේරියන් සැත්කම. එහෙදි කරන්නේ ඒක බඩේ කරන අපි ශල්‍ය කර්මයක් මගින් බඩේ බඩ හරහා අපි කැපුමක් දාලා ඒ කැපුම හරහා බබාව ඉරිට ගන්න සැලැස්වීම තමයි සිසේරියන් සැත්කමක් කියලා අපි කියන්නේ. එතකොට සර් සැලසුම් කරන සිසේරියන් සැත්කමක් සඳහා හේතු වන්නේ මොනවද? අපි සමහර වෙලාවට අම්මලට නෝමල් ඩිලිවරි එකක් නැත්නම් නෝමල් විදියට සාමාන්‍ය විදියට ප්‍රසවයට යන්න සුදුසු නැහැ කියන අවස්ථාවක් තීරණය කරොත් ඒ අවස්ථාවේදී අපි ඊ ගර්භණී ඉන්න අම්මට අපි පෙර සූදානම් කරපු සිසේරියන් ශල්‍ය කර්මයකට භාජනය කරනවා. මේදී වෙන්නේ අපි ඉස්සලාම අපි අම්මගේ සායනික ඉතිහාසය අරගෙන අම්මට බලනවා නෝමල් ඩිලිවරි එකක් නැත්නම් නෝමල් ප්‍රසූතියක් කරන්න හැකියාවක් තියනවාද කියලා. සමහර අවස්ථා තියෙනවා ඒක නෝමල් සිසේරියන් නෝමල් ප්‍රසූතියක් කරන්න සුදුසු නැති අවස්ථාවක්. උදාහරණයක් කිව්වොත් එහෙම ඒ බබා තට්ටමින් ඉන්න අවස්ථාවක්. ඒ නැත්නම් බබා හරියටම හිස පල්ලෙහාට එන්නේ නැතුව හැරිලා ගර්භාෂයේ හරහාට අපි කියන ට්‍රාන්ස්වර්ස් ලයි කියලා ඉන්න අවස්ථාවේ බබාව නෝමල් ගන්න බෑ. ඊට අමතරව සමහර අම්මලගේ තියෙන ලොකු ෆයිබ්‍රොයිඩ් වගේ දේවල් ඒ ෆයිබ්‍රොයිඩ් හින්දා යෝනි මාර්ගයේ අවට ගොඩාක් ෆයිබ්‍රොයිඩ් තියෙනකොට ඒ බබා සාමාන්‍ය ප්‍රසවයකට යන්න බෑ. මේ වගේ අවස්ථාවවලදී අපි තීරණය කරනවා මේ අම්මලට කලින් අපි දැනුම් දීලා ප්ලෑන් කරලා කරන සිසේරියන් සත්කමක් තමයි ඔය අපි ප්ලෑන් මේ අවස්ථාවේ අපි හඳුන්වලා දෙන්නේ. එතකොට සර් දැන් ගොඩක් වෙලාවට ඇහිලා තියෙනවා ඉමර්ජන්සි සිසේරියන් කියලා. එතකොට අපි කියන්නේ සැලසුම් නොකර සිසේරියන්. එතකොට ඒ වලට හේතුදායක වෙන මොනවද? දැන් හදිසි අවස්ථාවකදී අපි කරන සිසේරියන් සත්කම් තමයි අපි කියන එකට ඉමර්ජන්සි සිසේරියන් සෙක්ෂන් කියලා. ඒ කියන්නේ අපි ඉස්සෙල්ලා නෝමල් සාමාන්‍ය ප්‍රසූතියකට යන අම්මා කෙනෙකුට ඒ ප්‍රසූතියේදී ඇතිවන අම්මට හෝ බබාට වෙන සංකූලතා එනවා කියලා අපි කලින් දැනගත්තොත් ඒ අවස්ථාව අපි තීරණය කරනවා එයාට සාමාන්‍ය ප්‍රසවයකට යන්න බෑ. ඒකින්ද අපි ඉමර්ජන්සි එකක් නැත්නම් හදිසිය කරන ශල්‍ය කර්මයක් මගින් බබාව වඩහරක් කැපුමක් දාලා බබා ගන්න එක තමයි අපි ඉමර්ජන්සි සිසේරියන් කියලා කියන්නේ. උදාහරණයක් කිව්වොත් එහෙම අපි හිතමුකෝ දැන් බබා අපි සාමාන්‍ය ප්‍රසවයට යනකොට එයාගේ හෘද වස්තුවේ ස්පන්දන වේගය අඩු වෙනවා. එතන බබා ටිකක් ඩිස්ට්‍රෙස් වෙනවා. බබාට මේ කක්කප වෙන්න පුළුවන්. බබාට ඔක්සිජන් දෙන ප්‍රමාණය මොලේට අඩු වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාව බබාට අධික අවධානමක් වෙන අවස්ථාවක් අපි ක්ෂණිකව තීරණය කරනවා මේක තවදුරටත් මේ ප්‍රසවය යන්න බෑ. ඒකින්ද අපි සීස ශල්‍ය කර්මයක් කරලා බබා ගන්නවා කියලා. ඒකම අපි සම්ම අවස්ථාවකදී අපි හිතුණොත් එහෙම ප්‍රසවයේ යන අතරතුරදී බබාගේ වැදාමහ ගැලවෙනවා. එතන අපි කියනවා ඇබ්රප්ෂන් කියලා. ඒ වගේ අවස්ථාවකත් බබාටත් අම්මටත් දෙන්නම ජීවිත අනතුරක් තියෙනවා. ඒ වගේ වෙලාවලත් අපි ඩක් ගාලා ඉමර්ජන්සි සිසේරියන් සත්කමක් කරලා බබා ගන්නවා. මේකේ වැදගත්කම කියන්නේ අපි කලින් ප්ලෑන් කරන්නේ නැහැ සිසේරියන්යක් කරන්න. කලින් අපි නෝමල් ප්‍රසවයක් සඳහා යනවා. ඒ අවස්ථාවේ ඒ අදාළ කාරණයේදී යම් යම් එන සංකූලතා අනුව අපි තීරණය කරනවා ඉමර්ජන්සියක් හැටියට සිසේරියන්යක් කරන්න. ඒකයි අපි ඉමර්ජන්සි සිසේරියන් සෙක්ෂන් කියලා කියන්නේ. එතකොට අපි ඕනම සර්ජරි එකකදී නිර්වෙන්දනය දෙනවා. එතකොට සිසේරියන් සැත්කමේදී නිර්වෙන්දනය දෙන්නේ කොහොමද? ඒක පිළිබඳ අපි කතා කරමු. සිසේරියන් ශල්‍ය කර්මයකට නිර්වෙන්දනය දෙන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. බහුතරයක් වෙලාවට අපි දෙන්නේ අපි ස්පයිනල් ඇනස්තීසියා කියලා. ඒ කියන්නේ කොන්දට බෙහෙතක් විදලා ඒ කොන්දේ අපි සාමාන්‍යයෙන් කියනවා බඩය සහ ඊට පල්ලෙහා කොටස අපි එයාට දැනෙන එක නැති කරනවා. ඒතකොට අපිට කිසිම වේදනාවක් නැතුව ශල්‍ය කර්මය කරන්න පුළුවන්. හැබැයි අම්මා අවදියෙන් ඉන්නේ. ඊට අමතරව තව තියෙන එපිඩියුරල් ඇනස්තීසියා කියලා. ගොඩක් වෙලාවට ඒක වෙන්නේ දැන් අම්මට සාමාන්‍ය ප්‍රසවයක ඉන්නකොට වේදනා නාශක ක්‍රමයක් හැටියට අපි එපිඩියුරල් ඇනස්තීසියා කියලා. ඒකත් මේ කොන්දර බෙහෙතක් කරන ක්‍රමයක්. හැබැයි ඒක ටෙක්නික් එක පොඩ්ඩක් වෙනස්. ඒක විද්‍යාත්මක කිව්වොත් එහෙම අපි ස්පයිනල් ඇනස්තීසියා වලට වඩා වෙන තැනකට තමයි අපි අවශ්‍ය කරන බෙහෙත ලබා දෙන්නේ ඒ දැනීම නැති කරන්න. ඒකෝ දැන්
නෝමල් අපි එපිඩුරල් දීලා දින අම්මා කෙනෙක් හදිසි අවස්ථාවකදී අපි නැත්නම් ඉමර්ජන්සි සිස කරන්න වුණොත් එහෙම අපිට පුළුවන් ඒ එපිඩුරල් එකටම බඩි බෙහෙත් මාත්‍රාවක් දීලා අපිට අවශ්‍ය කරන ප්‍රදේශයේ නිර්වේදනය කරන්න. ඒක තමයි දෙවනි ක්‍රමය සෙසේරියන් සල්ලිකල්මයක් කරනකොට කරන වේදනා නාශක ක්‍රමය. තුන්වෙනි එක තමයි අපි ඒකට කියනවා ජෙනරල් ඇනස්තීසියා කියලා. ඒ කියන්නේ අපි තනිකරම අම්මට සිහි නැති කරලා බබා ගන්න සලසන ඒක බොහොම කලාතුරකින් තමයි මේ කාලේ කරන්නේ මොකද අපි නවීන වෛද්‍ය විද්‍යාත්මක ක්‍රම අනුව ගොඩක්ම සේෆ් ස්පයිනල් ඇනස්තීසියා මොකද ඉක්මනට දෙන්නත් පුළුවන් ගොඩක් සංකූලතාවක් අඩුයි ඒක නිසා ගොඩක් කලාවට දැන් ජෙනරල් ඇනස්තීසියා නැත්නම් තනිකරම සිහි නැති කරලා කරන සිසේරියන් සත්කම් වැඩි වශයෙන් කරන්නේ හැබැයි යම් අවස්ථාවක ඉතාමත් හදිසියේදී ඉතාමත් හදිසි අවස්ථාවක බබාගේ හાર્ට් එක ගොඩක් අඩු වෙලා බබා ඉතාමත්ම දුර්වල තත්ත්වයක ඉන්න අවස්ථාවක හරි අම්මගේ ජීවිතේට ගොඩක් තදින් වෙන වෙලාවකට ගොඩක් අධික ලෙස රුධිර වාහන වෙලා අවස්ථාවකදී වගේ ඒ වගේ අපිට ස්පයිනල් ඇනස්තීසියා දෙන්න බැරි අවස්ථාවක අපි පූර්ණ වශයෙන්ම අම්මා නිර්වේදනය කරලා ජෙනරල් ඇනස්තීසියා දීලා සීස කරන අවස්ථාවක් තියෙනවා. එතකොට සර් සෙසේරියන් සැත්තම් වර්ග තියෙනවද අපිට? ඒ මොනවද කතා කරොත් ඒව ගැන? දැන් සාමාන්‍යයෙන් සෙසේරියන් ශල්‍යකර්මයකදී කරන්නේ අපි බඩේ යට කොටසේ ගොඩක් වැඩ කොටසේ අපි හරහට කපමක් යොදනවා බඩ ඇතුලේ. ගිහිල්ලා ඒක ඇතුළට ගිහිල්ලා ඒකෙන් ඒක හරහාවේ බඩ ඇතුළට ගිහිල්ලා ඊට පස්සේ අපිට හම් වෙනවා ගර්භාෂයේ. ගර්භාෂයේත් අපි හරහට තමයි කපමක් යොදන්නේ. අපි ඒකට කියන ලෝ ට්‍රාන්ස්වර්ස් ඉන්සිෂන් කියලා. හරහට අපි කරන කපමකින් තමයි බබා ගන්න. ඒක තමයි බහුතරයක් 95%ක්ම අවස්ථාවකදී අපි බබා ගන්න සලස්වන්නේ ඒ ලෝ ට්‍රාන්ස්වර්ස් නැත්නම් පල්ලෙහැන් හරහට යොදන කපමක් මතින්. හැබැයි යම් අවස්ථාවලදී උදාහරණයක් කිව්වොත් බබා අධික ලෙස ප්‍රීමැචුවර් නම් ගොඩක්ම ප්‍රීමැචුවර් බබෙක් නම් ඒකම එයාගේ යට ගර්භාෂයේ යට හරිය ලොකු ෆයිබ්‍රොයිඩ් හරි මොනවා ලොකු සංකුලවා දින අවස්ථාවකදී අපිට පල්ලෙහා ගර්භාෂයේ පල්ලෙහා ට්‍රාන්ස්වර්ස් ඉන්සිෂන් එකක් නැත්නම් හරහට මේ කැපුමක් දාන්න බෑ. ඒ වෙලාවට අපි ගර්භාෂයේ උඩ ඉඳලා යටට කැපුමක් දානවා. අපිට ඒකට කියනවා ක්ලාසිකල් සිසේරියන් කියලා නැත්නම් වර්ටිකල් ඉන්සිෂන් කියලා. ඒකත් දාලා බබා ගන්න අවස්ථාව තියෙනවා. හැබැයි ඒවත් බොහොම කලාතුරකින් කරන්නේ මොකද අපිට ගොඩක් වෙලාවට අර ලෝ ට්‍රාන්ස්වර්ස් නැත්නම් පල්ලෙහා හරහට යොදන කැපුමකින් බබාව ශිල්ලකම් ගන්න පුළුවන්. ඒක තමයි බහුතරයක් අවස්ථාවේ අපි කරන්නේ. එතකොට අද කාලේ සැලසුම් සෙසේරියන් සත්කම් ගොඩක් කරනවා. එතකොට අපි සෙසේරියන් සත්කමක් කරනවා නම් ඒකට සැලසුම් වෙන්නේ කොහොමද? දැන් මුලින්ම අපි සෙසේරියන් සත්කමක් කරන්න කලින් අපි ඒ පේර රෝගියාගේ අවසර ලබා ගන්නවා. අපි කියන කන්සෙන්ට් ෆෝම් කියලා. ඒ කන්සෙන්ට් ෆෝම් එකේදී අපි කියනවා මුලින්ම මේ සිසේරියන් ශල්‍යකර්ම අපි ඇයි ඔබ එයාට කපේල ඒ රෝගියට අපි දෙන්නේ කරන්නේ ඇයි? ඒකට අමතරව අපිට කරන්න පුළුවන් දේවල් මොනවද සහ ඒකෙදී ඇති වෙන්න පුළුවන් සංකූලතා ගැන අපි දීර්ඝ වශයෙන් patient එක සාකච්ඡා කරනවා. සාකච්ඡා කරලා ඊට පස්සේ අපි මේ ශල්‍යකර්මයට අදාළ දිනයක් යොදා ගන්නවා patient එක කැමති කරගෙන. සාමාන්‍යයෙන් plan cesarean section එකක් අපි කරන්නේ සති 38යි සති 39 අතර මුකුත් හේතු තිබ්බ නැත්නම්. හැබැයි යම් යම් අවස්ථාවලදී උදාහරණයක් කිව්වොත් අම්මගේ දියවැඩියා අධික ලෙස පාලනයකින් තොර යන අවස්ථාවකදී අපිට සමහර සති 34 කලින් බබා ගන්න සලස්සන්න වෙනවා. ඒ අවස්ථාවෙත් අපි කියනවා මේ හේතුයින් තමයි අපි බබාව කලින් ගන්න කියලා. නැත්නම් සාමාන්‍යයෙන් අපි බබා ගන්න සලස්වන්නේ cesarean ශල්‍ය කර්මකින් සති 38යි සති 39 අතර. 39ට ලඟ වෙලා නම් ගොඩක් හොඳයි කියලා තමයි දැන් ලෝක නිදේශය කියන්නේ. එතකොට ඒක දිනේ දාගත්තට පස්සේ අපි patient එක කියනවා ශල්‍යකර්මයට කලින් දවසේ ඇවිල්ලා රෝහලට ඇඩ්මිට් වෙන්න කියලා. අපි සාමාන්‍යයෙන් ඒ බඩු ලිස්ට් එකක් අපි මේ ඩිලිවර් කරන්නේ නම් අම්මගෙනෙකුට අම්මට සම්බාට අවශ්‍ය කරන බඩු ලිස්ට් එකක් අපි හොස්පිටල් එකෙන් දෙනවා. ඒ අවශ්‍ය කරන බඩු ටිකත් අරගෙන එන්න කියලා. සාමාන්‍යයෙන් ෆාස්ටිං එන්න අවශ්‍ය නැහැ. රෝහලට ආවට පස්සේ රෝහලේදී කරන්නේ ඇඩ්මිෂන් කවුන්ටර් එකට ගියාට පස්සේ ඇඩ්මිෂන් කවුන්ටර් එකෙන් ඒ දාගෙන ඒ විස්තර ටික අරන් ඉවරලා ඒ වාට් ඒ සිස කරන්නේ ඇඩ්මිට් වෙන වාට්ටුට අදාළ යොමු කිරීමක් කරනවා. ඒතර වාට්ටු වෙන ඔසර මාත්‍යා ඒ අම්මව පරීක්ෂා කරලා බලලා අවශ්‍ය කරන මූලික පරීක්ෂණ වල ලේ අරන් ඒ අවශ්‍ය කරන මූලික ප්‍රතිකාර ලබා දී ඉවරලා එයාට කියනවා මොන දවසේද මොන වෙලාවේද මේ ශල්‍යකර්මය කරන්න කියලා. ඊට සාමාන්‍යයෙන් පැය 6කට කලින් තමයි අපි ෆාස්ටිං ඉන්නේ කියන්නේ. දැන් මේක මම ඉස්සෙල්ලා කිව්වාගේ ගොඩක් වෙලාවට මේ සීස ශල්‍යකර්මය කරන්නේ අර ස්පයිනල් නැත්නම් කුන්දර බෙහෙතක් විදලා හින්දා නිර්වේදනය කරලා හින්දා ගොඩක් ලොකුට ෆාස්ටිං අත්‍යවශ්‍ය වෙන්නේ. හැබැයි අපි සාමාන්‍යයෙන් වතුර වගේ දෙයක් අපිට බොන්න පුළුවන් පැය ශල්‍යකර්මයට පැය දෙකක් යනකම් වතුර වගේ ක්ලියර් ෆ්ලුයිඩ්ස් ගන්න පුළුවන්. හැබැයි ඝන ආහාර නම් අපි සාමාන්‍යයෙන් කියනවා පැය 6කට කලින් නතර කරන්න කියලා. ඊට පස්සේ අපි මෙයාව යවනවා ඔපරේෂන් තියෙන එකට. ඒ යවන්න කලින් අපි පොඩි බෙහෙත් වර්ග දෙකක් පාවිච්චි කරනවා අර ගෑස් රිෆ්ලක්ස් එකගෙන එක වළක්වන්න. ඒ ශල්‍යකර්මයට භාජනය කරන්න රෝහල් මේ තියටර් එකට ගියාට පස්සේ ඒ තියටර් එකේදී ආයි එක්ස්ප්ලේන් කරලා දෙනවා මොකද ඒ කරන ප්‍රොසීඩර් එක සහ මොන වගේ නිර්වේදනද ලබා දෙන්නේ කියලා. ඊට පස්සේ අපි නිර්වේදනයට ලක් කරලා මේ සිස ශල්‍යකර්මය සිදු කරනවා. එතකොට සර් දැන් අපි කතා කරා ඉස්සෙල්ල සැලසුම් වෙනකොට සංකූලතා පිළිබඳ. එතකොට අපි සෙසේරියන් සත්කමයකදී
මේකෙ දෙන අවදානමක් මොකද්ද සංකූලතා මොනවද කියලා අපි වැඩිදිලි කරමු. ඔව්. දැන් සාමාන්‍යයෙන් අපි දැන් සංකූලතා ගැන කතා කරනකොට සීස් අපිට කම්පෙයා කරන්නද සංසන්දනය කරන්න වෙන්නේ සීස් ශල්‍ය කර්මයක් සහ නෝමල් නැත්නම් සාමාන්‍ය දරු ප්‍රසූතියක් අතර. ඒතොර සීස් ශල්‍ය කර්මයක අපි දකින ප්‍රධාන අවදානම් තුනක් තියෙනවා. පළවෙනි අවදානේ තමයි රුධිර වහනේ සාමාන්‍යයෙන් නෝමල් ඩෙලිවරි එකට වඩා සීස් ශල්‍ය කර්මයකදී වැඩි. හැබැයි සීසල් කර්මයකදී ලේයාම සාමාන්‍යයෙන් මිලිලීටර් 500ක් 14 ගානක් සාමාන්‍යයෙන් වෙන්න පුළුවන් කියලා අපි අම්මට දැනුම් දෙනවා. හැබැයි නෝමල් ඩෙලිවරි එකදී අපි සාමාන්‍යයෙන් මිලිලීටර් 500ක් තමයි සාමාන්‍යයෙන් වෙන්නේ. ඊට අමතරව ඒගොල්ලන්ට ආසාදන තත්යක් ඇති වෙන්න අවධානම වැඩි නෝමල් ඩෙලිවරි එකක් නැත්නම් නෝමල් ප්‍රසූතියේ නම් අම්මගෙන් වඩා. මොකද අපි බඩේ තමයි කැපුම යොදන්නේ. ඒතකොට ඒක ලොකු ඕපනින් එකක් තියෙනවා. ඒක සනීපෙන්න වෙලා යනවා. ඒ අතරතුරදී මොනවා හරි ආසාදන තත්යක් එන්න පුළුවන්. හැබැයි දැන් බය වේතු දෙයක් නැහැ. මොකද ගොඩක් කලවට දැන් අපි මේ ආසාදන වළක්වන්න සීසක ශල්‍ය කර්මය කරන වෙලාවෙම අවශ්‍ය කරන ප්‍රතිජීවක බෙහෙත් ලබා දෙන හින්දා එහෙම ලොකු සංකූලතාවලට යන්නේ නැහැ ගොඩක් අම්මලාට. තුන්වෙනිම එන්න පුළුවන් සංකූලතාව තමයි මේ අපි ඩීප් වේන් ත්‍රොම්බෝසිස් කියලා. දැන් අම්මලා සීස කරන්න පස්සේ ටික වෙලාවක් ඇඳේ ඉන්න හින්දා මේගොල්ලන්ගේ ලේ කැටි ගහින්න පුළුවන් කකුල්වලදී නහරවල සහ මේ ඇඟේදී නහරවල. මේක දින අපි ඩීප් වේන් ත්‍රොම්බෝසිස් කියලා. ඒකේ සංකූලතාවක් හරියට මුස්ම ගන්න බැරි ආබාධ එන්න පුළුවන් අම්මට. ඒකත් දැන් අපි මගාරෙන්නේ ගොඩක් වෙලාවට අපි සීසල් ශල්‍ය කර්මයේ යන අම්ම කෙනෙක්ගේ අපි අවධානය දත්ත බලනවා මෙයාට ඇත්තටම ලේවල කැටි ගැහීමේ ප්‍රශ්න මොනවද තියෙනවද කියලා. තියෙනවා නම් ඒ අවශ්‍ය කරන බෙහෙත් අපි ලබා දෙනවා ඒ කැටි ගැහෙන එක වළක්වන්න. ඊට අමතරව ශල්‍ය කර්මයෙන් නිර්වේදනයේ ඉෆෙක්ට් එක නැති වෙච්ච ගාම අපි අම්මව ඇඳින් බස්සලා ඉක්මනට මොබිලයිස් කරනවා. කොහොමයි දින සලස්වනවා. එතකොට මේ ලේවල කැටි ගැහෙන ශක්තිය හැකියාව අඩු වෙලා අපිට මේ වගේ සංකූලතාවලට යන්නේ නැහැ. මේ වද අපි ඇත්තටම සීස කරන්න කලින් අම්මලා තියෙන ඩිස්කස් කරන නැත්නම් සාකච්ඡා කරන ප්‍රශ්න. එතකොට අපි සීස් එක කරාට පස්සේ ඒ අම්මෝ යථාර්ථයට පත් වෙන්න අපෙන් දෙන්න පුළුවන් උපදෙස් මොනවද? දැන් පළවෙනි උපදෙස් තමයි අපි කියන්නේ සීස් ශාල කර්මයෙන් පස්සේ ඉක්මනටම කකුලේ හිරිය ගියාට පස්සේ එයාගේ ශාල කර්මයේ කරේ නිර්වේදනය කළ දෙනේ කුන්දර බෙහෙතක් විදලා නම් ස්මයිල් ඇනස්තීසිය නම් අපි කියන්නේ ඒකේ ශක්තිය ගියාට පස්සේ අපි කෙලින්ම ඇඳෙන් ඉක්මනට බහින්න ඕනේ. ඒක වෙනමත් වැඩක්. ඉතින් බහලා එයාගේ සාමාන්‍ය කාර්යය තුළ යොමු වෙන්න ඕනේ. ඊට අමතරව ගොඩක් එයාට පානය කරන්නේ වතුර දියර වර්ග පානය කරන්න ඕනේ. මොකද එතකොට තමයි හයිඩ්‍රේෂන් එක හොඳ වෙලා අර මං ඉස්සලා කිව්වා වගේ සම්පූර්ණව අඩු වෙන්නේ. ඊට අමතරව දැන් මෙතන කට් එකක් තියෙනවනේ තුවාලේ. මේ කට් එක ගන්න අපි සාමාන්‍යයෙන් එදාට පොහින් දවසේ දැන් අපි ඔපරේෂන් එක වෙලා දාන ප්ලාස්ටර් එක අයින් කරලා නෑවට පස්සේ අම මොෂියක් ගතට පස්සේ නැත්නම් ෂවයක් ගතට පස්සේ මේ ප්ලාස්ටර් එක රිමූව් කරලා අපි වෙන ප්ලාස්ටර් එකක් දානවා. ගොඩක් වෙලා ගොඩක් හොස්පිටල් දාන්නේ වතුරක් නැති ප්ලාස්ටර් එකක්. එහම දැම්මට පස්සේ ඒගොල්ලෙන් අම්මට ගෙදර ගිහලා නා ගන්න ඔක්කොම කරගන්න පුළුවන්. දවස් 5කට පස්සේ ප්ලාස්ටර් එක ගලවන්න පුළුවන්. ඊට පස්සේ ඒ තුවාලේ දවස් 5න් උඩ තුවාලේ වේල්ලා. ආසාදනයක් වෙනවා කියලා අපිට හොයාගන්න පුළුවන් දෙයක් ක්‍රමයක් තමයි තුවාලේ වටේ රතු වෙලා එනවනම් හරි ඒකම තුවාලේ වටේ ආලනකොට වේදනාවක් එනවනම් හරි ඒක තමයි මූලික ලක්ෂණ තුවාලයට ආසාදනයක් එන්න. ඊට අමතරව අධික ලෙස රුධිර වහනයක් වුණොත් අම්මට සීසයකින් පස්සේ ඒකත් අවදානම් තත්යක්. ඒතරත් ඒකත් අක්කලා අපි දැනුවත් කරන්න ඕනේ අපිව මෙහෙම දෙයක් වෙනවා කියලා. ඊට අමතරව අපි අම්මලට කියන අනිත් දේ තමයි දැන් උණ ටෙම්පරචර් එක බලා ගන්න කියන එක. මොකද ටෙම්පරචර් කියන එක තමයි අපි දෙවනට අපි දකින්නේ ඉන්ෆෙක්ෂන් එකක් කියන එකේ ලක්ෂණ කියලා. ඒකත් අපි සාමාන්‍යයෙන් බලන්නේ කියනවා. ඊට අමතරව එයාගේ සතියක් එකමාරක් යනකම් එයාගේ වැඩයි බබාගේ වැඩයි යාට තනියෙන් කරගන්න පුළුවන්. ඊට පස්සේ සතියක් විතර ගියාම පස්සේ සාමාන්‍යයෙන් එයාට එදිනදා කරන වැඩියත් කරගන්න පුළුවන්. මේ දැනගත යුතු කාරණා තියෙනවා සාමාන්‍යයෙන් දැන් හැම සහ ගර්භාෂයේ අපි කපන කැපුම ඒ තුවාල සාමාන්‍ය ගන්නට හොඳ වෙලා වෙන්න සාමාන්‍යයෙන් මාස දෙකක් තුනක් යනවා. ඉතින් සම්පූර්ණයෙන්ම අපි ප්‍රෙග්නන්සිට කලින් කරපු ඔක්කොම ව්‍යායාම ගමම මේ ඔක්කොම අපිට හරිය විදිහටම කරන්න පුළුවන් වෙන්නේ මාස තුනක් විතර ගියාට පස්සේ. ඒකින් අදහස් කරන්නේ ඇදලා වෙලා ඉන්න ඕනේ කියලා. සාමාන්‍යයෙන් එදිනෙදා තම තමාගේ වැඩ කරගන්න පුළුවන් ඒ දවස් දෙකක් තුනක් යනකොට මේ සීස ශල්‍ය කර්මයෙන් පස්සේ. එතකොට දැන් සර් කිව්වා මාස 3ක් 4ක් විතර යන්න පුළුවන් කියලා. එතකොට අපි සීස කරාට පස්සේ දිගු කාලීන සෞඛ්‍ය අපේක්ෂාවන් මොනවද අපේ අම්ම කෙනෙක්ට දැනගන්න ඕනේ? දිගු කාලීන සෞඛ්‍ය ආරක්ෂිත ගත්තම දැන් මේවා දීර්ඝ කාලීනව සංකූලතා එන ශල්‍ය කර්මයක් නෙමෙයි සීස කියන එක. දැන් අපේ දුර්මතයක් තියෙනවා මේ සීස කරපු අම්මලන කොන්දේම ආරිනවා කියලා මේ කොන්දර බෙහෙතක් විදලා කරපුවා. ඒක අතරම දුර්මතයක්. එහෙම කොන්දේම ආරුවක් එන්නේ නැහැ. සීස ශල්‍ය කර්මයකදී පාවිච්චි කරන විඳින ඖෂධය හින්දා ගොඩක් වෙලාවට කොන්දේම ආරු එන්නේ අපි දන්නවනේ ප්‍රෙග්නන්සි වෙනකොට බඩේ බර හින්දා අපේ ඇඟේ ගුරුත්ව කේන්දරය වෙනස් වෙලා කෙලින්ම කොන්දර අධික ලෙස ස්ට්‍රේන් එකක් නැත්නම් ප්‍රෙෂර් එකක් එනවා. එතකොට කොන්දේ අමාරු තියෙන කටියට කොන්දේ අමාරු වැඩි වෙනවා. ඒකෙන් හින්දා ආපු කොන්දේ අමාරු කැරෙන්න මේ නිර්වින්දනයේ හින්දා කොන්දේ අමාරු කැරෙන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක දීර්ඝකාලීන ලොකු සංකූලතා තියෙන ශල්‍ය කර්මයක් නෙමෙයි. එහෙමනම් අපි මේක කරන්නේ නැහනේ. මේක වැදගත් මේ තමයි දැන් කලින් පාරක ශීශ ශල්‍ය කර්මයක් කරපු අම්මා කෙනෙක් ඊගාපාර ප්‍රෙග්නන්ට් වුනහම කොහොමද බබා හම්බෙන්නේ කියන එක.
එතර වැදගත්මයි තමයි එකපාරක් සිසුචාල කර්මයක් කරා කියලා ඊගා පාරක් අනිවාර්යෙන් සිසුචාල කර්මයක් කරන්න ඕනේ නෑ දරුව ප්‍රසූතියට යන්න. ඒ අම්මා normal දරුව ප්‍රසූතියට ගියොත් 78%ක අවස්ථාවක් තියෙනවා කලින් සිසුචාල කර්මයක් කරා වුණත් normal විදිහට දරුව හම්බෙන්න. හැබැයි අපි ඒකේ පොඩි අවධානමක් තිය�නවා අපි කියන 1000කට 7ක් කියලා 0.7ක් කියලා කියන සියයට නම් ඒ normal යන වෙලාවේ අර කලින් කරපු ගර්භාෂය කපපු කැපුම ඈත් වෙලා දරුවට සංකෝචයක් වෙන්න අවධානමක් තියෙනවා. අපි ඒක අපි දැනුවත් කරලා ඒක හොඳට මොනිටර් කරනවා. ඒ ප්‍රසව යන කාලය තුලදීම කලින් බබාට සීස කළා තිබුත්. හැබැයි කලින් සීස දෙකක් කළා තිබ්බ අම්මා කෙනෙකුට අපි කවදාවත් normal vaginal delivery කරන්න normal ප්‍රසූතියක් කරන්න දෙන්නේ ඒක අනිවාර්යයෙන්ම මේක සිසේරියන් ශල්‍ය කර්මයක් වෙනවා. එතකොට අපි අද අපි මේ ගොඩක් දේවල් දැනගත්ත සිසේරියන් සත්කමක් කියන්නේ කුමක්ද කියලා සිසේරියන් සත්කමෙන් අපි සැලසුම් වෙන්නේ කොහොමද? එතකොට සිසේරියන් සත්කම කරාට පස්සේ අපි ආරක්ෂා වෙන්න ඕන කොහොමද කියලා ගොඩක් කරුණු අපි මේ තුලින් දැනගත්තා. මොහොමත් ඉස්සුදී මහාචාර්ය කිරන් ඩයස් මහතා අපිත් එක්ක එකතු වුණාට එහෙනම් අපි අලුත් මාතෘකාවකින් නැවත දවසක හමු වෙමු.